කලින් කලින් කලා ලෝකයේ දිලින නිවෙන තරුව අතර මේ හඬ විතාමත්ම සෙමෙන් ඒ උනාට ස්ථාවරව දිලින තරුවක් තමයි වෝල්ගා කල්පණී කියලා කියන්නේ. ඉතින් කුචිතිරේ කාගේ සාදරේ දිනාගත්ත සුන්දර දක්ෂ රංගන ශිල්පිනියක් තමයි අය. කාලයකදී ජීවිතයේ වුණ වෙනස්කම් සහ අලුත් නිර්මාණ කටයුතු හේතුවෙන් පහුගිය කාලයේ පුරාවටම ඇය ගැන කතා බහට ලක් වුණා. ඉතින් ජීවිතේ විවිධ හැලහැප්පී මැද උනත් උපේක්ෂා සාගත දැක්මකින් දිවිගෙවන්න උත්සාහ කරන බවයි ඇය නිරන්තරයෙන්ම පවසන්නේ. ඉතින් කොහොම නමුත් ඇගේ අලුත් ජීවිතය ගැන තමයි මේ විදිහට අපි ඔබ වෙත ගෙන එන්නේ හිතුවේ. වල්ගා කොහොමද මේ දවස්වල කාලය ගත වෙන්නේ? මේ දවස්වල සුමුදු වෙල්ලාල ගමගේ මහත්මයාගේ වගේම ලක්ෂ්මන් පුෂ්ප කුමාර මහත්මයා අලුත්ම ටෙලිනාට්‍ය දෙකකට සූදානම් වෙනවා. ඒ දෙන්නම ඉතාම දක්ෂ සහ මම ඉතාමත්ම ප්‍රියකරන අධ්‍යක්ෂකවරු දෙන්නෙක්. එයින් ලක්ෂ්මන් පුෂ්ප කුමාර මහත්මයාගේ ටෙලිනාට්‍ය ළඟදිම විකාශනය වෙන සූදානමක් තියෙනවා. ඒකේ කොටස් කීපයක් මේ වන විටත් රූගත කිරීම කරලා අවසානයි. මොන වගේ චරිත ඔස්සේද වල්ගා ප්‍රේක්ෂකයන්ව ආමන්ත්‍රණය කරන්නේ? හැමදාමත් වගේ මොකක්දෝ වාසනාවකට මට නිරන්තරයෙන්ම ලැබෙන්නේ යමක් කළ හැකි බොහෝ විට එකිනෙකට වෙනස් විශාල පරාසයක කටයුතු කරන්න පුළුවන් චරිත. මේ ටෙලිනාට්‍ය දෙකේ චරිත දෙකම ටිකක් පටහිර පන්නයට නැඹුරුයි. නමුත් ඒ චරිත දෙක කිසිසේත්ම එකිනෙකට සමාන වෙන්නේ නැහැ. ඒ වගේම ටෙලිනාට්‍ය දෙකත් හාත්පසින්ම වෙනස් කතා තේමාවක් රැගත් ප්‍රේක්ෂකයාට ආදරෙන් වැළඳ ගන්න පුළුවන් ආකාරයේ නිර්මාණ තමයි. පෞද්ගලික ජීවිතයේ නුදුරෙත්ම අලුත් වෙනසක් වේවි නේද? මට තියෙන්නේ කොහොමත් දවසින් දවස අලුත් වෙන ජීවිතයක්. හැම අලුත් දවසක්ම අලුත් වෙනසක් එක්ක නැවුම් විදියට ගත කරන්න මම උත්සාහ කරනවා. ජීවිතය අලුත් වෙනස්කම් කියලා මහලොකු වෙනසක් සිදු වෙලා නම් නැහැ. පුරුදු විදියටම අලුත් වෙමින් මේ යන විදියට ජීවිතේ ගලාගෙන යනවා. ආදරය ගැන කියන්න තියෙන්නේ ඒ ටිකමද? ඇත්තටම මගේ ජීවිතේ හැමදාමත් ආදරණීයයි. ජීවිතේ කිසිම දවසක ආදරණීය භවයේ වෙනසක් වෙලා නැහැ. ඉපදුන දවසේ ඉඳන්ම මේ වෙනතෙක් මාදරේ කියන දේ අඩුවක් නැතුවම බොහොම අවංකවම ලැබුණු කෙනෙක් මම. අදත් කිසිම අඩුවක් නැතිව බොහොම පරිපූර්ණව මගේ ජීවිතයට ආදරය ලැබෙනවා. වල්ගා නැවත විවාහ වේවිද? ඒකට නම් තාම සූදානමක් නැහැ. මම නිතරම දෙවියන් බුදුන් අදහමින් ඒ විශ්වාසයන් අනුව කටයුතු කරන කෙනෙක්. මට නැවත වතාවක් විවාහ වෙන්න දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන දවසක දෛවයන්ගේ අවසරය ලැබුණ මම විවාහ වේවි. බිඳුන බැඳීම් සමග නැවත ගනුදෙනු කරන්න රංගනයේ දෙන්නුනොත් එහෙම ඔබ මොකද කරන්නේ කියමු නේද? ඔහු මටත් තවත් එක සාමාන්‍ය රංගන ශිල්පියෙක් විතරයි. සනත් ගුණතිලක, සරත් කරුණාරත්න, තනුක දිල්ෂාන්, විමල් ජයකොඩි මේ වන විට අපි අතර නැති ලසුන් නිෂාන් මම ඉතාමත්ම ප්‍රිය කරන රංගන ශිල්පීන් කීප දෙනෙක් හැරුණු විට අනිත් සියලු දෙනා මට සාමාන්‍ය රංගන ශිල්පීන් පමණයි. එනිසා ඉතින් හර්ෂණත් එක්ක නිර්මාණයකට දායක වීම මට ගැටලුවක් නෙමෙයි. ජීවිතයේ කිසිම අවස්ථාවක කිසිම කෙනෙක් එක්ක මගේ අමනාපයක් නැහැ. එනිසා මට ඕනෑම දෙයක් සාමාන්‍යයෙන් බාර ගන්න පුළුවන්. පහුගිය කාලේ වල්ගා ව්‍යාපාරිකාවක් වෙලත් හිටියා නේද? කොහොමත් මම පුංචි කාලේ ඉඳන්ම කලාවට වඩා ව්‍යාපාර පැත්තට මගේ තිබුණු නැඹුරුව වැඩි. පහුගිය කාලේ කරමින් හිටපු ව්‍යාපාරෙන් මම ඉවත් වුණා. අලුත් ව්‍යාපාරයක් කරබන්නේදී තමයි කොරෝනා වසංගතය ආවේ. ඉතින් මේ සැලසුම් කල් කියා ව්‍යාපාර පැත්තෙන් මගේ විශේෂ කැමැත්තක් තියෙන අංශයක් තියෙනවා. දැන් මේ අලුත් දේ කරන්න සූදානමින් තමයි ඉන්නේ. නමුත් සියල්ලම ලබන අවුරුද්දේ කල් දාන්න සිදු වෙලා තියෙනවා කියලයි ඇය බොහොම සෙනෙහසින් පවසලා තිබුණේ. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමටද අමතක කරන්න එපා.